සුභ දවසක් දෙවන් වහන්සේට ස්තුතියි අද දවසේ ස්වාමින් වහන්සේගේ මහත් අධික කරුණාව අප සීලු දෙනා කෙරේ දෙවන් වහන්සේ අපේ ජීවිතයේ තබා තිබෙන ඉතා උතුම් ගුණාංගය දීම ත්‍යාගවන්තකම ස්වාමින් වහන්සේට ස්තුතියි ඒවා අපේ ජීවිතයේ වඩ වඩා අප ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ත්‍යාගවන්තකම ඒක අප තුලට ඇවිල්ලා තියෙන්නේ පියාණන් වහන්සේගෙන්. පියාණන් වහන්සේ ඒකජාතික පුත්‍රය දෙන තරම් උන්වහන්සේ ක්‍රියා කරා. උන්වහන්සේ තමයි හොඳම ඒ ත්‍යාගවන්තකම. උන්වහන්සේ තමයි අපි වෙනුවෙන් උන්වහන්සේට කිසි දෙයක් ඉතුරු කරගන්නේ කිසි දෙයක් තියාගත්තේ නැහැ. උන්වහන්සේ ඒකජාතික පුත්‍රය පවා අපට දුන්නා කියලා කියනවා. අපේ ජීවිතයේ මේ ත්‍යාගවන්තකම අපිට ලැබෙන දේ, අපි ළඟ තියෙන දේ, අපි අනිත් මිනිස්සු එක්ක බෙදා ගැනීම අවශ්‍යතාවයෙන් ඉන්න උන්වහන්සේ කියන වතුර වීදුරුවක් ඔබ අනිත් කෙනාට දුන්නද? ඒක උන්වහන්සේගේ හදවතයි. උන්වහන්සේ ඒක විශාල ලෙස සලකනවා. අපේ ත්‍යාගවන්තකම ස්වාමින් වහන්සේ ඉදිරි අපි මේ ත්‍යාගවන්තකම අපේ ජීවිතේ වඩ වඩා වර්ධනය කරගමු. උන්වහන්සේ තා ප්‍රසන්නා වූ කාරණාව ඒක දීමනාව අපි ජීවිතේ හැම අවස්ථාවකදීම එකිනෙකා ගැන සලකන්න එකිනෙකා ගැන බලන්න අපි ක්‍රියා කරමු. හිත උපදේශයේ කියනවා ස්වාමින් වහන්සේගේ මහත් කරුණාව ගැන කතා කරනවා. උන්වහන්සේ කියනවා අවශ්‍යතාවෙන් ඉන්න කෙනෙකුට යමක් දුන්නද ඒක දුන්නේ මට කියලා. මහා විශාල දෙවියන් වහන්සේ සියලු දේ අයිතිකාර ස්වාමින් වහන්සේ අපිට කියනවා අපි යමක් අවශ්‍යතාවෙන් ඉන්න කෙනෙකුට දුන්නද ඒක දුන්නේ මට කියලා. උන්වහන්සේ කියනවා මටයි ණයට දුන්නේ කියලා. උන්වහන්සේ එච්චරට ඒක ගැන සලකනවා. ඉතින් අපි එකිනෙකා ගැන අපේ අවශ්‍යතාවයන් ඉන්න බොහෝ අය අප වටා සිටිනවා. බොහෝ අය ඉන්නවා අප වටා. අපිට පුළුවන් අපිට තියෙන දේත් එක බෙදා ගන්න. උන්වහන්සේ කියන්නේ දෙකක් තියෙනවා නම් එකක් දෙන්න. උන්වහන්සේ 100ක් තියෙනවා නම් එකක් දෙන්න කිව්වේ නැහැ. දෙකක් තියෙනවා නම් එකක් දෙන්න. අපි එක්කිනෙකුටවත් මේ ත්‍යාගවන්තකම කරන්න බෑ කියලා කියන්න බෑ. අපිට පුළුවන් ප්‍රමාණයට අපිට පුළුවන් මේ දීමනාව ක්‍රියාත්මක කරන්න. මේක දීමනාවක්. උන්වහන්සේ දෙන දෙයක් ඒක අපි සංගවගෙන ඉන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ඒවා ක්‍රියාත්මක කරන දවස ගානේ අපිට හමු වෙන අවශ්‍යතාවයෙන් ඉන්න බොහෝ සෙනග ඉන්නවා. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි මේ ත්‍යාගවන්තව එකිනෙකා අතරේ බෙදා ගැනීම උන්වහන්සේගේ අභිමුඛය අපි ක්‍රියාත්මක කරමු. ස්වාමීන් වහන්සේ එසේ කරන්න ඔබට මට බලය දෙන ශේක්වා. ඒකට උන්වහන්සේ කරුණාව දෙන ශේක්වා. ඒක අපි අනර්ගව ක්‍රියාත්මක කරමු. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වන පිණිස එකිනෙකා ඉදිරියේ අපි ළඟ තියෙන දේ බෙදා ගන්න. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.